ඔබ මීට කලින් කවදාවත් ගිහින් නැති රටකට යනවා නම් මුලින්ම ඒ රටේ තියෙන නීති රීති මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලනවා නම් හොඳයි. හැබැයි ඕනම රටකදී සමහර නීති නම් ටිකක් පොදුයි. උදාහරණ විදිහට අපිට අනුන්ගේ දේවල් ගන්න එක තහනම්, අනිත් මිනිස්සුන් රවට්ටන එක තහනම්, සතුන්ට කරදර කරන එක තහනම් වගේ නීති ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොටම අමතරව සමහර රටවල් වල අමුතු නීතිත් මිනිස්සුන්ට පනවලා තියෙනවා. මේ සමහර නීති වලට ඇත්තටම සාධාරණ හේතු තිබුණත් ඒවා අමුතුම නීති ගණයට වැටෙන එකේ වෙනසක් නම් වෙන්නේ නැහැ. මේ විදිහට ලෝකේ මැරෙන්නත් තහනම් එකම නගරය මොකක්ද කියලා වගේම ඔබට පුදුම හිතන තවත් නීති කිහිපයක් ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ වීඩියෝ එක බලන ඔබ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරලා වීඩියෝ එක බලන්න පටන් ගමු. අපි මුලින්ම කතා කරන නීතියට චුයින්ගම් සම්බන්ධයි. සිංගප්පූරුව ඇතුළේදී ඔබට චුයින්ගම් කන්න බෑ වගේම මිලදී ගන්නවත් රට ඇතුළට අරගෙන එනවත් තහනම්. මේ නීතියෙන් තියෙන එකම සමාව වෛද්‍යවරයෙක් නිර්දේශ කරලා කන්න කියලා වාර්තාවක් දීලා තියෙනවා නම් විතරයි. ඒවට ඕන චුයින්ගම් ගන්න තියෙන්නේ ෆාමසිවල විතරයි. ඒ අර රටේ වෙනතන් වල චුයින්ගම් නැහැ. බැරි වෙලාවත් ඔබ මෙහෙම කාලා අහු වුණොත් ගොඩක් ලොකු දඩයක් ගෙවන්න සංචාරකයෙක් වුණත් ඔබට සිද්ධ වෙනවා. මේ නීතියට හේතුව තමයි චුයින්ගම් පොළවෙන් බිත්ති වලින් වගේම බස් වලින් වගේ මිනිස්සු අලවන තැන් වලින් ගලවන්න ගොඩක් ලොකු මහන්සියක් වගේම කාලයක් වැය වෙන එක. මේ වගේ දෙයක් කරන්න කැප වෙනවට වඩා චුයින්ගම් තහනම් කරන එක පහසු නිසා තමයි රජය මේ තීරණ අරගෙන තියෙන්නේ. මේ වගේ චුයින්ගම් තහනම් කරන තව හේතුවක් තියෙනවා. සෙන්සර් වලින් ඇරෙන දොරවල් තියෙන උමං මාර්ග පද්ධති වල මේ මිනිස්සු සෙන්සර් එකට උඩින් චුයින්ගම් අලවලා යන එක. එතකොට මේ දොරවල් වැඩ කරන්නේ නැති වෙන එක හින්දා ඒකත් මේ චුයින්ගම් තහනමට හේතුවක්. ඇත්තටම ලංකාවෙත් මේසයක් යට ගත්තත් ඉඳ ගන්න තැනක් ගත්තත් මේ චුයින්ගම් අලවලා තියෙනවා. සමහර වෙලාවට කකුල් වලට පෑගිලා සපත්තු වලින් සිරෙප්පු වලින් ගලවන්න පවා ලොකු වෙහසක් අපිට ගන්න වෙනවා. ඉතින් එහෙම කරන මිනිස්සු ඉන්න සමාජයකට මේ වගේ නීතියක් ගේන එක නම් අසාධාරණයකුත් නැහැ. අපේ රටේ හිම වැටුණා නම් අපිත් හිම බෝල හදාගෙන සෙල්ලම් කරයි. ලෝකයේ ඕනෑම හිම වැටෙන රටකත් ළමයි වගේම ලොකු අය වුණත් මේ සෙල්ලම කරනවා. හැබැයි ඇමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තයේ සෙවරන්ස් කියන නගරේ නම් හිම බෝල වලින් සෙල්ලම් කරන එක තහනම්. මේ නීතිය ගෙනත් තියෙන්නේ දැනට අවුරුදු 100කටත් කලින්. නීතියේ තියෙන හැටියට මිනිසුන්ට ගල් වලින් වගේම කිසිම දෙයකින් දමල ගහන්න වගේම වාහන වලට එහෙම දමල ගහන එක තහනම්. මේ හින්දා මේ හිම බෝල උනත් තව කෙනෙක්ට ගහන එකක් නිසා තහනම් දෙයක් වෙලා තිබෙනවා. හැබැයි මේක බලාගෙන හිටපු නැති අවුරුදු 9ක පුංචි දරුවෙක් තමන්ගේ පාසලේ ළමයින්ගේ අත්සන් ගොඩකුත් ගහපු ලියුමක් එක්ක මේ නගරේ නගරාධිපතිවත් ඇතුල් කරලා පුංචි නඩුවක් වගේ එකක් පැවැත්තුවා. මේකදී විනාඩි 15ක ඉදිරිපත් කිරීමකුත් කරලා මේ ළමයා හිම බෝල වලින් ළමයි සෙල්ලම් කරන එකෙන් ළමයින්ගේ ආතතිය නැති වෙන එක ගැන පැහැදිලි කිරීමක් පවා කරලා මේ නීතිය අන්තිමට අයින් කරන තැනට වැඩ සිද්ධ කළා. අවුරුදු 9ක් වෙනකොට මේ ළමයි අමුතු නීති අයින් කරන්නත් ඉදිරිපත් වෙනකොට අපි එකාතකට අවුරුදු 9ේදී මොනවද කළේ? ඊළඟට අපි කතා කරන්නේ මැරෙන්න තහනම් ලෝන් ඉය බීන් කියන නගරය ගැන. ආක්ටික් සාගරයේ තියෙන සල්බාඩ් කියන දූපත්වල පිහිටලා තියෙන මේ නගරය තමයි ලෝකයේ උත්තර ධ්‍රවයට ළඟම මිනිස්සු ඉන්න ස්ථිර ජනවාසය වෙන්නේ. ඔක්කොම මිනිස්සු 1000කට වඩා මේ හිම පිරුණ නගරයේ ස්ථිර විදියටම පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම මේ නගරය තුල මැරෙන එක තහනම්. ඔබ මේ නගරය තුල වයසට ගිහින් ඉන්නව නම් හරි. එක පාරටම ආයේ ජීවත් වෙන්න බැරි වෙයි කියලා හිතන තරමේ ලෙඩකට ගොදුරු වුණොත් හරි. ඔබව ඉක්මනට මේ නගරෙන් එළිය තියෙන නෝවේ වල තියෙන අගනගරය වෙන ඔස්ලෝ වලට අරගෙන යනවා. බැරි වෙලාවත් ඔබට හෘදයාබාධයක් වගේ හැදිලා එකපාරටම මැරුණත් ඒත් ඔබේ මිනිය පුළුවන් තරම් ඉක්මනට මේ නගරෙන් එළියට ගන්නවා. මේ හැම දෙයක්ම කරන්න හේතුව මෙන්න මේකයි. 1950න් පස්සේ මේ නගරේ තිබෙන සුසාන භූමියේ එකම එක මිනියක්වත් වල දාලා නැහැ. ඒකට හේතුව තමයි 1950දී මේ තැන්වල දාලා තියෙන මිනි එකක්වත් සීතල නිසා දිරාපත් වෙන්නේ නැහැ කියලා නගරේ බලධාරීන් හොයාගත්ත එක. මුලින්ම අපි මේ මිනි දිරාපත් වෙන්නේ නැති එක පොඩි දෙයක් වගේ හිතුවට මේක ඇත්තටම ගොඩක් ලොකු දරුණු ප්‍රශ්නයක්. 1918දී ඉස්පාඤ්ඤ උණ පැතිරිලා මේ නගරේ මිනිස්සු ගොඩක් මැරිලා ගියා. ඒ මැරුණු මිනිස්සු වලදාලා අවුරුදු 30කට වගේ පස්සේ බලනකොටත් මේ මලමිනි සේරම හොඳට ආරක්ෂා වෙලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ මැරුණු කෙනාගේ ඇඟ ඇතුලේ තියෙන ඉස්පාඤ්ඤ උණ හැදෙන්න හේතු වන වෛරසයත් හොඳට ආරක්ෂා වෙලා තියෙනවා කියන එක. 20 වන සියවසේ ලෝක ජනගහනයෙන් 5%ක් මරපු මේ වගේ වෛරස මේ විදිහට ආරක්ෂා වුණොත් ආපහු එන්න පුළුවන් නිසා තමයි මේ නගරයේ ඇතුලේ මිනිස්සුන්ට මැරෙන එක වගේම මැරුණත් වලදාන එක තහනම් වෙන්නේ. මේ නගරයේ මේ නීතියට අමතරව පූසු ඇතිකරන එකත් තහනම්. ඒ වගේම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ඇල්කොහොල් ප්‍රමාණය ගැනත් නීති රීති තියෙනවා. තව මේ නගරයේ එළිය පාරවල් වල යනවා නම් රයිෆලයක් අරගෙන යන එක අනිවාර්යයි. මොකද මේ නගරේ වටේට ගොඩක් හිම වලස්සු ඉන්න නිසා කොයි වෙලාවෙ වුණත් උන් පහර දෙයිද කියලා හිතා ගන්න බෑ.
ඉතින් ඔබට හිතෙන විදිහට මේ නීතියත් අමුතුයි නේද? ඊළඟට අපි කතා කරන නීතිය තමයි ඉන්ධන නැතුව වාහනේ මග නවත්තන්න තහනම් වෙන ජර්මනියේ තියෙන නීතිය ගැන. ජර්මනියේ අධිවේගී මාර්ගත් සාමාන්‍ය විදිහටම හදිසි අවස්ථාවකදී නවත්තන්න මන්තිරු තියෙන අධිවේගී මාර්ග පද්ධතියක්. හැබැයි මේ හදිසි අවස්ථාවක නවත්තන මන්තිරුවක තෙල් ඉවර වෙලා ඔබ නැවැත්තුවොත් නම් සේරටම කලින් දඩයක් ඔබට හම්බ වෙනවා. ඒකට හේතුව තමයි මේ අධිවේගී මාර්ගවල ගොඩක් වේගයෙන් යන වාහන තියෙන නිසා එහෙම නවත්තන එකෙන් ලොකු අනතුරක් වෙන්න පුළුවන් එක. ජර්මනියේ ඉන්නවා නම් ගමනක් යන්න කලින් වාහනේ තෙල් ඇති වෙයිද කියලා ඔබට බලන්න සිද්ධ වෙනවා. නැත්තම් ඔබට සිද්ධ වෙන්නේ තෙල් ගහන්න නෙවෙයි මේ අමුතු නීතිය නිසා දඩයක් ගන්න. අපි කතා කරන ඊළඟ අමුතු නීතිය තියෙන්නේ දකුණු දිග ඕස්ට්‍රේලියාවේ. මේ නීතියේ හැටියට විවාහ වෙන ගමන් ඉන්න දෙන්නෙක්ගේ මැද්දට ඇවිත් ඒකට විරුද්ධ වෙලා බාධා කරන එක තහනම්. ඕස්ට්‍රේලියාවේ නීතියේ හැටියට මගුල් ගෙදරකට හරි මල ගෙදරකට උනත් ඇවිල්ලා හිතා මතා බාධා කරන එක අපරාධ නීතිය යටතේ ඩොලර් 10,000ක දඩයක් හරි අවුරුදු 2ක් හරි හිරේ යන්න වෙන වරදක්. එතකොට මේ ඕස්ට්‍රේලියාවේ තියෙන මගුල් ගෙදරක් මැද්දට අර චිත්‍රපටිවල වීරයා ඇවිත් බාධා කරලා මනමාලිට කැමති කියන නාඩගමක් කරොත් චිත්‍රපටිවල ඉන්න මනමාලි වීරයා එක්ක ගියාට මෙතනදී නම් වීරයාට හිරේ යන්නයි වෙන්නේ. හරි අමුතු වගේම හැබැයි එකතකට හොඳ නීතියක් නේද? මීළඟට අපි කතා කරන්නේ චීනයේ තියෙන 2011 දී ගෙනාපු නීතියක් වෙන කාලයෙන් ආපස්සට යන එක තහනම් කියන නීතිය. මේ නීතියට අනුව කාලයෙන් ආපස්සට යන චිත්‍රපටි පෙන්වන එකත් තහනම් වෙනවා. මේ නීතිය චීන රජයෙන් දාලා තියෙන්නේ කාලයෙන් ආපස්සට යනවා කියලා පෙන්වන චිත්‍රපටි වලින් චීනයේ අතීතයේ ඇත්තටම සිදු වුණ සිදුවීම් වලට හානියක් වෙනවා කියලා ඕන් විශ්වාස කරන නිසායි. ඒ වගේම චීන රජය කියන විදිහට කාලතරණය කියන්නේ කරන්න බැරි දෙයක් කියලා ඕන් විශ්වාස කරන හින්දා රටේ අලුත් දෙයක් කරන්න හිතන අයට මේ චිත්‍රපටි වලින් කිසිම උනන්දුවක් ලැබෙන්නේ නැහැ කියලා. අන්න ඒ නිසායි ඔවුන් මේ කාලයෙන් ආපස්සට යන එක තහනම් කියන නීතිය ගෙනත් තියෙන්නේ. චීනය කියන්නේ කොහොමත් අමුතු වැඩ කරන රටක් නිසා මේ නීතියත් ඉතින් අපිට ලොකු අමුත්තක්වත් නෙවෙයි. ඊළඟට අපි කතා කරන්නේ ස්විට්සර්ලන්තයේ ඡායාරූප ගන්න තහනම් බර්ගන් කියන බල ප්‍රදේශය ගැන. 2017 දී ගෙනාපු මේ නීතිය කඩ කරලා ෆොටෝ ගහන අයට ඇමරිකානු ඩොලර් 5ක දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා. මේ නීතිය නම් දාලා තියෙන හේතුවත් හරිම අමුතුයි. ඔවුන් කියන විදිහට මේක මේ නගරය ගැන වෙළඳ දැන්වීමක් විදිහට කරන දෙයක්. මොකද මේ බර්ගන් කියන නගරය ගොඩක් ලස්සන පරිසරයකින් හැදිලා තියෙන නිසා මිනිස්සු ඒ වගේ ෆොටෝ ගහගෙන යනවට වඩා ඇවිත්ම බලන එක වැඩි කරගන්න තමයි ඔවුන් මේ අමුතු නීතිය දාලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් ලස්සන තැනක් ඡායාරූප වලින්වත් බලන්න බැරි නම් අපි ඒ තැනට ඇත්තටම යන්න උත්සාහ කරනවා. අන්න ඒක තමයි ඔවුන් මේ වෙළඳ දැන්වීමක් කියලා හඳුන්වන්නේ. ඒක නම් ඇත්තටම හරි අමුතු නීතියක් නේද? අවසානයට කලින් අපි කතා කරන්නේ ස්විට්සර්ලන්තයේ මහල් නිවාස සංකීර්ණ වලට දාලා තියෙන රෑ 10න් පස්සේ ටොයිලට් යන එක වගේම නාන එක තහනම් කියන නීතිය ගැන. අහනකොට hina යන නීතියක් වුණාට මේක කඩකොලොත් ඔබ පොලිසියට අරගෙන යන්න උනත් පුළුවන්. මේ නීතිය දාලා තියෙන්නේ ඇයි කියලා අපි ඊළඟට බලමු. මේ නීතියට ඇත්තම හේතුව තමයි සද්ද ඇති වෙන එක. ටොයිලට් වලට වතුර යොදනකොට ඇතිවන සද්දට අසල්වැසියෝ ඇහැරෙන්න පුළුවන් නිසා මේ නීතිය දාලා තියෙනවා කියලා තමයි කියන්නේ. නාන කොටත් සද්ද ඇති වෙන හින්දා තමයි නාන එක පවා රෑ 10න් පස්සේ තහනම් කරලා තියෙන්නේ. රෑ 10න් පටන් ගත්තාම උදේ 7 වෙනකම් මේ තහනම තියෙනවා. ස්විට්සර්ලන්තයේ ඉන්න මිනිස්සු ගොඩක් මේ මහල් නිවාසවල ඉන්නේ කුලියට නිසා මේ කුලී නිවාස අයිතිකාරයෝ හදාගත්ත සංගම් වලින් තමයි මේ වගේ නීති ගෙනත් තියෙන්නේ. හැබැයි මේ වෙනකොට නම් ස්විට්සර්ලන්තයේ ඉන්න අපවහන නල හදන සමාගම් ගොඩක් නිශ්ශබ්දව මේ වතුර බැහැල යන්න බට වගේම නාන කාමර උපකරණ හදන්න මේ නීතියේ හින්දා උනන්දු වෙලා තියෙනවලු. අපි අවසානයට කියන්න යන්නේ කැනඩාව ගැන. මේ කැනඩාවේදී මායාකර්ම කරන එක සම්පූර්ණයෙන්ම තහනම්. කැනඩාවේ තියෙන අපරාධ නීතියේ හැටියට මන්තර මතුරන එක තහනම්. ඒ විතරක් නෙවෙයි නැති වුණ මිනිස්සෙක් හරි දෙයක් හරි හොයාගන්න අපි ලංකාවේදී නම් අඳුරක් බලනවා කියන එකත් කරන්න තහනම්. හැබැයි මේ දේවල් තහනම් වෙන්නේ ඔබ ඒ දේවල් කරනවා වගේ රඟපානවා නම් විතරයි. මේ දේවල් ඇත්තටම හරියන නිවැරදිව කියන කරන කෙනෙක්ට නම් මේව නීතියෙන්ම කරන්න අවශ්‍යය තියෙනවා. 2018 අවුරුද්දේදී මේ තහනම අයින් කරන්න හිතුවත් ඒක නම් උනේ නැහැ. රැවටිලි කාර්යයන්ගේ මිනිසුන් ආරක්ෂා කරන එක තමයි මේ නීතියේ ඇත්තම අරමුණ වෙන්නේ. කොහොම වුණත් මේ නීතිය වෙන කොහෙට නැතත් අපේ රටට නම් අත්‍යවශ්‍යම නීතියක්. මේ වීඩියෝ එක පිළිබඳ ඔබේ අදහස මොකක්ද? අපිට පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ නරඹන්න channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම නරඹන්න ඔයාලටත් පුළුවන්. මේ වගේම අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.